හොඳයි ifelse වලින් පස්සේ අපි කතා කරන්න PHP වල විශේෂ අවස්ථාවක් එක තමයි concatenation කියන function එක. හරි? අපි දන්නවා අපි Python වලදිත් මේ වැඩේ කරා. අපිට පුළුවන් variable කීපයක තියෙන අගයන් ඔක්කොම එක print function එකකින් display කරන්න. හරි? එතකොට අපි Python වලදී නම් comma දාලා ඒ variable print function එක ඇතුලේ දාපුවම ඒ ටික print වෙනවා. එතකොට අපි PHP වලදී එක කරන හැටි බලමු. හරි? මම උදාහරණයකට ගන්නම් වේරියබල් තුනක්. මම එකක් ගන්නම් date කියලා. හරි? ඒකට මම 20 කියලා දාන්නම්. ඊට පස්සේ මම තව වේරියබල් එකක් ගන්නම් month කියලා. ඒකට මම දාන්නම් August කියලා. හරි? August. ඊට පස්සේ මම තව වේරියබල් එකක් ගන්නම් year කියලා. ඒකට මම දාන්නම් 2018 කියලා. right. දැන් මට print කරන්න ඕනොත් අද මෙන්න මේ දවස මං හිතන්න අද දවස ඇවිල්ලා 2018 අගෝස්තු 20 කියලා. එහෙනම් මට print කරන්න අවශ්‍ය නම් මේක මට පුළුවන් echo කරන්න today is හරි කියලා මට පුළුවන් dot එකක් දාලා date කියන variable එක print කරන්න. ඊට පස්සේ dot එකක් දාලා month කියන variable එක print කරන්න. ඊට පස්සේ dot එකක් දාලා year කියන variable එක print කරන්න. හරි? එතකොට මේ dot එකෙන් මොකද කරන්නේ? dot එකෙන් කරන්නේ මේ ටික ඔක්කොම එකතු කරන එක. හරි? මේ dot එකෙන් මේ දෙන්නත්, මේ dot එකෙන් මේ දෙන්නත්, මේ dot එකෙන් මේ දෙන්නත් එකතු කරනවා. හරි? ඔක තේරෙන්න මම මේක save කරලා front end එකට ගිහිල්ලා page එක refresh කරලා පෙන්නන්නම්. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති today is 20th August 2018 කියලා වැටලා තියෙනවා. හරි? මම මේක ටිකක් පැහැදිලි වෙන්න මම උඩින් තව echo කරන්නම් break rule එකක්. මොකද මට ඒක පල්ලෙහාට ගන්න ඕනේ නිසා තව මම break rule එකක් දාන්නම්. හරි? එතකොට අපි බලුවොත් ඔන්න පේනවා. අපි අර වෙන වෙනම variable තුනක තිබ්බ ටික ඔක්කොම එකක් හැටියට මෙතන print වෙලා තියෙනවා. එතකොට ඒක කරේ අපි මෙන්න මේ concatenation එහෙම නැත්නම් මෙන්න මේ dot එක. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි PHP වලදී පාවිච්චි කරනවා. මොකද අපිට මතකයි Python වලදී නම් අපි print කරනකොට අපිට තිබ්බේ date, month, year කියලා දාන්න විතරයි. හරි? එතකොට මේකේ print වෙනවා. නමුත් PHP වලදී අපිට concatenation කරන්න වෙනවා. එහෙම print කරගන්න අවශ්‍ය නැහැ. හරි? අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් තවත් PHP වල function මොනවද කියලා.